වෙනද වගේම සුබ දවසක් කියන ගම අද අපේ පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි ඊශ්‍රායල් ගුවන් හමුදාව විසින් සිරියාවේ ඩමස්කස් අගනුවර පිහිටි ඉරාන තානාපති කාර්යාලයට මිසයිල් ප්‍රහාරයක් එල්ල කරලා තිබෙනවා. ප්‍රහාරයෙන් ඉරාන තානාපතිවරයාගේ ඩමස්කස්ගේ පිහිටි නිවස සහ තානාපති කාර්යාලය සම්පූර්ණයෙන් පහේ විනාශ වී තිබෙනවා වගේම ඉරාන හමුදාවේ ජෙනරාල්වරු දෙදෙනෙකු සහ IRGC උපදේශකයන් 5 දෙනෙකු මියගිය අතර තවත් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ප්‍රහාරයට විරෝධය දක්වමින් මේ වන විට ඉරානයේ ටෙහරාන් නගරවල විරෝධතා මාලාවක් ආරම්භ වී තිබෙනවා. මීට ප්‍රතිචාර දක්වමින් ඉරානයේ ආධ්‍යාත්මික නායක අයිතුල්ලා අල් කමේනි ප්‍රකාශ කරන්නේ ඉරානයට ඍජු යුද්ධයකට ආරාධනා කිරීමේ ප්‍රතිඵල ඊශ්‍රායලයට දරාගත නොහැකි වනු ඇති කියලයි. මෙම ප්‍රහාරය ඉරාන භූමියට ඍජුවම පහර දීමක් ලෙස සලකනවා වගේම කලාපීය ගැටුමක් සහ ලෝක යුද්ධයකට මුලපිරීමට ගන්නා උත්සාහයේ වගකීම ඊශ්‍රායලය විසින් සම්පූර්ණයෙන් බාරගත යුතු බවද දැඩිව අවධාරණය කර තිබෙනවා. කොහොම වුණත් සිරියාවේ ඉරාන තානාපති කාර්යාලයට ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරය හෙළා දකින රුසියානු විදේශ අමාත්‍යාංශයේ රාජතාන්ත්‍රික සහ කන්සියුල් පහසුකම් වලට පහර දෙල කිරීම පිළි නොගන්නා අතර රුසියාව මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසු වෙනවා කියලා ප්‍රකාශ කරලා තිබෙනවා. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.